නැවත සැරයක් අපි රටක් හැටියට සංදිස්ථානයකට ඇවිල්ලා ඉන්නවා. මේ වෙනකොට මුස්ලිම් මිනිස්සු බයෙන් ඉන්නේ, ඒ වගේම ඒ ගම්මාන පහු කරන් යන්න වෙලා ඉන්න සිංහල මිනිස්සු බයෙන් ඉන්නේ. මේ විදිහට ගත්තහම කවුරුවත් ආරක්ෂා සහිතව ඉන්න මොහොතක් නෙවෙයි. මේ වෙලාවේ කල්පනා කරලා බලන්න ඕන අපි කොහොමද මේ තත්ත්වයට මුහුණ දෙන්නේ. අතීතේ වගේ වරද්දගෙන මුළු ජන ප්‍රජාවක් පරම්පරා ගාන දුක් විඳින තත්ත්වයකට රටපත් කරනවාද? එහෙම නැත්නම් බුද්ධිමත්ව මේක කළමනාකරණය කරගන්නවාද? මම කියන්නේ අපේ පරම්පරාවේ වගකීම තමයි මේක බුද්ධිමත්ව කළමනාකරණය කර ගැනීම සඳහා මැදිහත් වෙන එක. මේ මොහොතේ ඉතාම ඌමනාවෙන් ඉල්ලා සිටිනවා ප්‍රජා නායකත්වයන්ට ඉදිරියට එන්න කියලා. පන්සල්වල අපේ හාමුදුරුවරු, මෞලවිතුමන්ලා, විදුහල්පතිවරු, ගමේ නායකයින් මේ සියලු දෙනා එකතු වෙන්න, ඒ වගේම ආරක්ෂක අංශ සමග එකතු වෙන්න. එකතු වෙමින් තමන්ගේ ගම, තමන් ජීවත් වන ප්‍රදේශයේ, ප්‍රදේශයේ දේපළ මිනිසුන්ගේ ජන ජීවිතය ආරක්ෂා කිරීම සඳහා මැදිහත් වෙන්න. තරුණ පරම්පරාවෙන් ඉල්ලන්න කැමති විවිධ කණ්ඩායම් සමූහගත වෙලා එනකොට ඒකට එකතු වෙන එක විනෝදයක්, වීරකමක් වගේ පේන්න පුළුවන්. හොඳින් දැනගන්න තමන් මැදිහත් වෙන්නේ කොයිතරම් භයානක කටයුත්තකටද කියන එක. අවුලන එක හරි ලේසි, හැබැයි නිවා ගන්න එක ඒ තරම් ලේසි වෙන්නේ නැහැ. ඒ අධ්‍යක්ීම 83 දැක්ක වැඩිහිටි පරම්පරාවෙන් මං ඉල්ලා හිටිනවා ඊළඟ පරම්පරාවට කියලා දෙන්න. 83 මොකක්ද උනේ සහ බොහොම නිදහස් පතුරවපු වෛරය අවසානයේ අවුරුදු කීයක් ගත වුණාද, එකෙන් ගොඩ එන්න කොච්චර මානව සම්පත් සහ භෞතික සම්පත් විනාශ වුණාද කියන එක. ඒ පණිවිඩය අලුත් පරම්පරාවට දෙන්න. ලංකාව නිදහස ලබන්නේ 1948. 48 ඉඳලා අවුරුදු 8ක් ගත වෙනකොට පළවෙනි කෝලහල ඇති වෙනවා. එතෙන් ඉඳලා 1956, 58, 71, 77, 83, 87 ඉඳලා 90 වෙනතුරු, ඒ වගේම 81 පමණ ඉඳලා 2009 වෙනතුරු ලංකාවේ දිගටම ලේවැගිරීම් සිදු වුණා, මිනිස්සු මැරුණා. ඒ ලේවැගිරීම් සිදුණු අවස්ථා ගණන ලංකාව සාමකාමීව ගත කරලා තියෙන කාලයෙන් බෙදලා බැලුවහම ලංකාව ලේවැගිරීමක් නැතුව ගත කරලා තියෙන උපරිම කාලයේ සාමාන්‍ය වසර 7යි. වසර 7කට අඩු කාලයකදී අපි ලේවැගිරීමකට යනවා. මේක තමයි ලංකාව. මේක නැවත නැවත සිදුවෙන එක වළක්ව ගන්න අපේ වගකීමක්. ඒ වගේම තරුණ පරම්පරාවෙන් ඉල්ලනවා වෛරය, ද්වේෂය එකිනෙක යන කොටස් අතර බෙදීම ඇති කරන පණිවිඩ බෙදා හදා ගැනීමෙන් වළකින්න. ඒ වගේම මම කැමති ආරක්ෂක අංශවල කටයුතු කරන සියලු දෙනා අමතන්න. ඔබ හැම කෙනෙකුටම පුද්ගලික ආගමක් තියෙන්න පුළුවන්, පුද්ගලික ඔබ ජාතියකට අයිති වෙන්න පුළුවන්. හැබැයි ඔබ ආරක්ෂක අංශයේ නියෝජිතේ, ආරක්ෂක අංශයේ සමාජිකයෙක් වුණාට පස්සේ ඔබ ජනතාව රකින, ආරක්ෂා කරන්න ඉන්න ආරක්ෂක භටය. ඔබ ඉදිරියේ ඉන්න අසරණ භාවයට පත් ජන කොටස් ආරක්ෂා කිරීම, ඔවුන්ට හිංසා කරන්න එන පිරිස් වලින් ඔවුන් බේරා ගැනීම ඔබේ කාර්යයයි. ඒ ආකාරයට හිංසා කරන්න එන පිරිසේ ආගම, ජාතිය මත ඔබේ රාජකාරිය වෙනස් වෙන්නේ නැහැ. ඔබේ වගකීම හරියට ඉටු කරන්න. මක් නිසාද මේ රටේ අනාගත ගමන විනාශය කරා යන එක වළක්වා ගැනීමේ හැකියාව ඔබ අතේ තිබෙන බව තේරුම් ගන්න. එනිසා ඒ යුතුකම හරියට ඉටු කරන්න. ඒ වගේම මේ රටේ ඉන්න උගතුන්ගෙන්, බුද්ධිමතුන්ගෙන් මා ඉල්ලා හිටින්නේ ඔබේ උගත්කමේ, බුද්ධිමත්කමේ කිසිම පළක් නැහැ මෙවැනි ප්‍රශ්න විසඳා ගැනීමට ඔබට දායක විය නොහැකි නම්. එනිසා ඔබ වළංගු උගතෙක්ද, බුද්ධිමතෙක්ද කියන එක ඔප්පු කරන එක මේ මොහොතේ ඔබේ කාර්යයක්. එනිසා මා ඉල්ලා හිටින්නේ මැදිහත් වෙන්න. අපි සාමූහිකව මේ අභියෝගය ජයගනිමු. අතීතයේ මෙවැනි අවස්ථා කළමනාකරණය කරගන්න ඒ මොහොතේ ජීවත් වුණු අයට නොහැකි වුණාට මේ මොහොතේ ජීවත් වෙන අපේ වගකීමක් මේ මොහොතේ තත්ත්වයන් කළමනාකරණය කර ගැනීම. ඒ සඳහා බුද්ධිමත් මෙදිහත් වෙන හැටියට හැම දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.